ලෝකයේ තරුණතරයන් දශම දෙකක් ගින්න තියෙන පෙනහරු පිළිබඳ අපේ රටේ අද එක් දිනකට මද්දසාර සහ දුම්වැටිය සඳහා කරන වියදම එක් දිනකට රුපියල් කෝටි 50කට වැඩි. ඒ වගේම තමා අඩු ආදායම්ලාභී පවුල් වලින් තමන්ට ලැබෙන ආදායමෙන් 35%ක් වැය කරන්නේ දුම්වැටියට සහ මද්දසාරවලට. ඒ නිසා අපේ රටේ දුප්පත්කම පිළිබඳව කියන ප්‍රශ්නයේදී ප්‍රධාන වශයෙන්ම දුප්පත්කම වැඩි වෙන්නත් දුප්පතුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙන්නත් ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මද්දසාර සහ දුම්වැටිය භාවිතා කිරීම නිසා තමන්ට ලැබෙන ඉතාමත්ම අඩු ආදායමෙන් 35%ක් ඒ සඳහා වැය කිරීම තුළ ඇති වී තිබෙන ජාතික ව්‍යසනය. ඒ නිසා අපිට මේ පිළිබඳව එදත් අදත් හෙටත් අපගේ වගකීම ඉටු කිරීම පිළිබඳව ප්‍රබුද්ධ වූ මනසකින් ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය ඔබ අප කවුරුත් දන්නවා. බොහෝ වෙලාවට අපි මද්දසාර සහ දුම්වැටියට විරුද්ධව ගෙනියන ප්‍රචාරාත්මක වැඩසටහන් දැනුවත් කිරීම සහ ඒ පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය ශාස්ත්‍රයේ සහ අනිකුත් අංශවලින් කරන විවිධ වැඩසටහන් සහ කැපකිරීම් වලදී ඒවාට විකල්පව මද්දසාර සමාගම් දුම්කල සමාගම් පුළුල් ප්‍රචාරාත්මක වැඩසටහන් ගෙනියනවා. අපේ තරුණ දරුවන් රවටමින් ඒ වගේම සමාජයේ සිටින සාමාන්‍ය පොදු මහජනතාවට වැරදි පණිවිඩ දෙමින් නොමග යැවීම කරමින් ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු සඳහා ඔවුන් ක්‍රියා කරනු ලබන්නේ රජයක් විදියට ක්‍රියා කිරීමේදී ඉතාමත්ම පැහැදිලිව නිවැරදිව සහ ඍජු තීන්දු තීරණ ගැනීම අපි ඉටු කරන බව ප්‍රකාශ කරන්නට ඕන ලෝක දුම්වැටි විරෝධී දිනයේදී. සෞඛ්‍ය ඇමතිවරයා විදිහට මේ පිළිබඳව කටයුතු කරපු කාලේ ඔබ දන්නවා මම මොනතරම් දුෂ්කරතාවලට සහ මානසික පීඩාවන්ට සෞඛ්‍ය ඇමතිවරයා විදිහට පත් වුණාද කියන කාරණාව. මේ රටේ තියෙන දුම්කල සමාගමේ අධ්‍යක්ෂකවරු අරලියගහ මන්දිරයට ගෙනල්ලා අරලියගහ මන්දිරයේ පුටුවල ඉඳගෙන ඉන්න අධ්‍යක්ෂකවරු ඉස්සරහා මට හිටගෙන උත්තර දෙන්න සිද්ධ වුණා. මේ විශේෂයෙන්ම සෞඛ්‍යමය අවවාදයේ සිගරට් පැකට්ටුවට 80% ගැසට් කිරීමේ හේතුව මට පැහැදිලි කරන්න සිද්ධ වුණා. මා වේදා වග උත්තරකාරයෙක් බවට පත් වුණා. මම කියා සිටි විට මේ අන්තර්ජාතික වශයෙන් උත්කරන කාර්යයක් ලෝක සෞඛ්‍ය සංවිධානය ගැන ඇති තීරණයක්. ඇතැම් රටවල් අපිටත් එහා ගිහින් තියෙනවා. මට මතකයි ඒ දිනවල විට උරුගුවේ රටේ 90%ක් ගැසට් කරලා තිබුණා. තායිලන්තයේ 80%ක් ගැසට් කරලා තිබුණා. ඒ අනුව තමයි මම යෝජනා කළේ 80%. නමුත් මට අධිකරණයට ගිහිල්ලා බංකූඩ වාඩි වෙලා ඉන්න සිද්ධ වුණා. අපි අවසානයේ ජයග්‍රහණය ලැබුවේ ප්‍රධාන වශයෙන්ම මේ රටේ පොදු මහජනතාව ඒ සියල්ල දෙස විමසිලිමත්ව සහ අවධානයෙන් බලා සිට තමා ඒ සියල්ලට උත්තර දුන්නේ මේ රටේ මාව ජනාධිපතිවරයා විදිහට පත් කරගෙන. ඒ නිසා අපි ගිය අවුරුද්දේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා මම සෞඛ්‍ය ඇමතිවරයා වශයෙන් කරන්න බැරි වූ 80% සෞඛ්‍ය ඇමති අපේ රාජසේන ඇමතිතුමාත් සමග පාර්ලිමේන්තුවෙන් 80% දක්වා අය අපිට නැවත ඒ ගැසට් නිවේදනය නිකුත් කරගන්න නීතිය පාස් කරගන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා මද්දසාර සහ දුම්වැටි සඳහා අපි රජයක් විදිහට වගේම ප්‍රබුද්ධ මානව සමාජයක් විදිහට අප විසින් කළ යුතු වගකීම් සහ යුතුකම් නිසි ලෙස ඉටු කිරීමේ කාර්යය සෑම විටම ඉටු කළ යුතු වෙනවා. අපිට දවසින් දවසමේ පහු කළ හැකි දෙයක් නොවේ. මේවා ඉදිරි දින දමමින් ඒ පිළිබඳව කැලැන්ඩරයක් සකස් කරමින් යා යුතු කාර්යයක් නොවේ. අද දවසේ කාර්ය අප විසින්ම ඉටු කළ යුතු වෙනවා.